Hi, Alone. On that tapia, I kitchen YouTube channel. Everything, oyala ta aluth rasavat paanaya karagena. Meka api hama dambuna te ek wage thamai. Enata meket kiyanne Indian vidiyata hadana masala cha tea kiyala thamai meket kiyanne. අපිට ඕන කරන්නේ අපි gedara hadana තේකට ගන්න ingredients ටිකුයි තව වෙනම අමුද්‍රව්‍ය ටිකුයි තමයි ඕන කරන්නේ. මම මේකට ගත්තා වතුර කෝප්ප දෙකහමාරක්. ඇල් වතුර තමයි ගන්න යාළුවනේ. තේකොළ තේ හැඳි දෙකක් වගේ ඕන කරනවා. පිටි කිරි ඕන කරන්නේ. අපි පිටි දිය කරලා හරි fresh milk හරි එලකිරි තිනවන නම් එලකිරි හරි කමන්නේ නැහැ. ඒකිනුත් තේ කෝප්පයක් ඕනේ. ආයේ සීනි ඕනේ. ඒ වගේම අපි වෙන දැමක වනේ වෙනත් අමුද්‍රව්‍ය වනේ කියලා. ඒකට ඕන කරනවා ඉඟුරු එතකොට ගම්මිරිස් එනසා කුරුඳු පොතු ඒ වගේම කරාබු නැටි මේ ටික තමයි අපිට ඕන කරන්නේ මේ තේ එක හදා ගන්න. ඉස්සෙල්ලාම අපි තේක රත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලිපට තියන්න පුළුවන් භාජනයකට තමයි අපි දා ගන්න ඕනේ වතුර කෝප්ප දෙකමාරක් දා ගන්නවා. මම දෙන්නෙක්ට ඇති වෙන්න තමයි තේක හදා ගන්න. ඊට පස්සේ මම ගත්ත අර එනසාලුවේ කුරුඳු පොතුයි ඒ ටික දා ගන්න. කුරුඳු පොතු ටික ඉස්සෙල්ලාම කඩලා හරි කමන්නේ නැහැ ඒක දා ගන්න. රසක රාබු නැටි 8 4ක් හෝ 5ක් හරි දාගත්තම ඇති එනස අලුත් ඒ වගේම 8 4 5ක් අගම්බිරිස් ටිකක් වැඩිපුර දාගන්න ඇට ඉඟුරු ගන්න ඕනේ අපි කොටලා දාන්නේ තලලා ටිකක් තලල ඉවර වෙලා තමයි දාන්නේ අපි අරක රත් වෙනකොට වතුරත් එක්ක ඉස්ම ටික කලවම් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම රත් වෙනකොට ඒකේ ඉස්ම ටික උරා ගන්න තමයි අපි ඒව වතුරට දාලා තියන්න යන්නේ හොඳට මතක තියාගන්න යාළුවනේ මේක අපි හදනකොට මම කිව්වනේ මම දෙන්නෙක්ට ඇති වෙන හදන්නේ කියලා. එතකොට මට තේ කෝප්ප දෙකකට ඇති වෙන මම දෙකමාරක් දැම්ම වතුර. දෙකමාරක් දාන්නේ මේක හින්දවන්න ඕනේ ටිකක්. එතකොටනේ අර මම දාපු අමුද්‍රව්‍ය වල ගුණය උරාගන්නේ. මේක ටිකක් හින්දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කෝප්ප එකමාරකට වගේ හින්දව ගන්න ඕනේ මේක. එතකොට කෝප්ප එකමාරකට හින්දව ගන්න නිසා තමයි මම කෝප්ප දෙකමාරක් දැම්මේ. මේක මෙහෙම තැම්බෙන්න දෙන්න ඕනේ. දැන් අපේ මේක උතුරලා අපි හිඳිලත් එක්කයි මේක තියෙන්නේ. දැන් මම මේකට දැන් තේකොළ හැඳි දෙකක් දාගන්නවා. දැන් හොඳට සුවඳ එනවා, සැර දැනෙනවා නහයට. එනසා තැම්බිලා ඒකේ සැර එනවා හොඳට නහයට. විනාඩියක් වගේ මේක ලිප පත්තු කරලා තියාගෙන ලිප ඔෆ් කරන්න තේකොළ දැම්මට පස්සේ. ඊට පස්සේ දැන් තේකොළ ටිකක් රත් වෙලානේ තියෙන්නේ. තේකොළත් පාට ඇවිල්ලායි තියෙන්නේ. දැන් මම දාගන්නවා සීනි තේ හැඳි දෙකක්. ඒ මගේ රස අනුවයි දැම්මේ. ඔයාලා සීනි ඊට වඩා අඩු වෙනම් බොන්නේ. ඊට අඩු වෙන දාගන්නත් පුළුවන්. ඊට වැඩියෙන් බොනවා නම් ඊට වැඩියෙන් දාගන්නත් පුළුවන්. මම දැන් සීනි ටික දිය කරගන්නවා. දිය කරගෙන ඉවර වෙලා මම දැන් මේක ලිපෙන් බාගනවා. දැන් ලිප ඕෆ් කරලායි තියෙන්නේ. අපි තේකොළ දාගෙන විනාඩි දෙකක් වගේ යද්දී ලිප ඕෆ් කරගන්න. මම දැන් පෙරලා දාගන්නවා. දැන් මේ අපි දාගත්තු එනසා කුරුදු පොතු වල ගුණය විතරයි අපි අරගෙන තියෙන්නේ. අපි ඒවා බොන්නේ නැහැ. මම දැන් තේක පෙරාගෙන ඒකට මං ගත්ත අර කිරි කෝප්පෙ දානවා. දැන් මං කිව්වනේ අරක මං හිඳවල ගන්නවයි කියලා තේක කෝප්ප එකමාරකට. දැන් මේක දැමම කෝප්ප දෙකමාරක් වගේ හැදිලායි තියෙන්නේ. දැන් හොඳට ඒක කලවම් කරගෙන බලන්න හොඳ සුවඳයි යාළුනේ. ඒ වගේම නහයට සැර හොඳට දැනෙනවා. මේක සෙම එහෙම තියන අයටත් හොඳයි. ඒ ඉඟුරු වල සැර එහෙම සෙම වලට එහෙම ගොඩක් හොඳයි. දැන් මන් තේක හදාගෙන ඉවරයි. හරි ලේසි. අපි එදිනදා බොන තේක ටිකක් වැඩිපුර දේවල් දාලා විතරයි හැදුවේ. ඒ වගේම ගුණවත්. ඒ වගේම ගොඩක් රසයි. ඔයාලා බොන තරමට හොඳයි. මලන්න මගේ වීඩියෝ එක හොඳයිද කියලා ඔයාලා කැමති නම් ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්න. කැමති අය අපේ channel එක subscribe කරන්න. Thank you.